ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධීන රූපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයෙන් වැසියන්ගේ ප්‍රශ්න විසඳන්න මී මුරේට පළමු වරට ආ පළමු පුරවැසියා ගමේ ප්‍රශ්න විසඳන ජනපතිගේ ගම සමග පිලිසඳර තවත් ශක්තිමත් කරන්න අනුකමිටු පහක් පළමු ගමනේදී අගමැති හමු වුණු විමල් දෙවෙනි ගමනේදී ශාන්ති කර්මයක ඉන්දියාවේදී මැරුණේ අංගඩලොක් කාමද ඇත්ත දැනගන්න අම්මාගේ සහෝදරියගේ ලේ සාම්පල් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කොරෝනා පොකුර 74000ත් ඉක්මවයි ඇස්ට්‍රාසෙනිකා කුඩා දරුවන්ට ප්‍රතිචාර දක්වයිද ලෝක සෞඛ්‍ය විමසිල්ලෙන් නිශාන්ති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද අපේ රටේ සුන්දරම වගේම දුෂ්කරම ගමකට ගියා ඒ මීමුරේට ඔස්ත්‍රිහාන් ජනාධිපතිතුමාගේ මේ ගමන ඉතිහාසයේ ලියමන ගමනක් වෙනවා. ඒ රටේ පළමු පුරවැසියා විදිහට රාජනායකයෙක් මීමුරේ ගමට ආපු පළමු අවස්ථාව වීම නිසා. මේ ගැන කියන්න නිමේෂ චමත් සුදනමින් ඉන්නවා. ගම සමග පිලිසඳර වැඩසටහන් බාලාවේ දසවැන්නයි උඩුතුඹර ප්‍රාදේශීය ලේකම් කොටාෂ්විට අයත් මීමුරේ කම්මානේදී දවස පුරා පැවැතුනේ රාවණා රජු වාසය කළ බවට සැලකෙන මීමුරේ කම්මානේට මෙසේ ජනාධිපතිවරයෙකු පැමිණියේ පළමු වරටයි අවට ග්‍රාම නිලධාරීව සම්පහක ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම වෙනුවෙන් ගම සමග පිලිසඳර වැඩසටහන සංවිධානය කර තිබුණා දුම්බර මිටියාවතේ සුන්දරම ගම්මානය තමයි මීමුරේ කියලා බොහෝ දෙනෙක් කියනවා ජනපති ගමසමග පිලිසඳර දසවෙනි වැඩසටහන වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද මීමුරේ ප්‍රාථමික විද්‍යාලයට ආවා. මේ ගම්මානය හරිම ලස්සනයි. ඒ ගම්මානය වගේම ජනතාවගේ ජීවිතත් ලස්සන කරන්න ඕන කියන කාරණාව තමයි ජනාධිපතිතුමා තමන්ගේ කතාවේදී වැඩිපුරම අවධාරණයෙන් කිව්වේ. පිටින් ඉඳලා බලනකොට මේ ප්‍රශ්න ගැන වැරදි විදිහට තමයි වටහා ගන්න. දැන් මම මීමි මුරේට එනවා කියලා කිව්වම සමාජ ජාලවල හුඟක් දාලා තිබුණා මේ පරිසරය විනාශ කරන්න එනවා කියලා. ඉතින් ඒක සම්පූර්ණ වැරදි. අපි මේ මීමුරේ කියන ගම ඉතා ලස්සන පෞරාණික ගමක්. ඉතින් මේ ගම්වල ජීවත් වෙන අය කවදාකවත් ගමේ පරිසරය විනාශ කරන්නේ නැහැ. පිටින් ඇවිල්ලා තමයි විනාශ කරන්නේ. ගමේ අය පරිසරයට ආදරේ තමන් ජීවත් වෙච්ච තමන්ගේ දෙමව්පිය ජීවත් වෙච්ච පරම්පරා ගානක් ජීවත් වෙච්ච මේ ගම්මානය. ඉතින් අපිට ඕන ගමේ ජනතාවත් ලස්සන කරන්න. අම ලස්සන වගේම ගමේ ජනතාවත් ලස්සන වෙන්න පැහැ හැමදෙන්නේ නේද? බොහොම දුෂ්කරවනේ ජීවත් වෙන්නේ. ඉතින් මේවා වටහා ගන්න ඕනේ. මේවා දකකලා ඉතින් අද මේ මාධ්‍ය ජාලවල වැරදි මත බොහෝ ගෙනියන විනාශ කරන්න. නමුත් අපි සෑම ගමකටම දුප්පත් ගමකට සමසෙනුරාදම ගිහිල්ලා එයාගේ අදහස් ගම සමග පිළිසඳරක් කියන්නේ තමන්ගේ අදහස් හුවමාරු කරගන්න. ඒක තමයි අවශ්‍යතාවය. ස්වභාව ධර්මයේ අභියෝග වලටත් මුහුණ දෙමින් මහපොළොව එක්කත් ඔට්ටු වෙමින් රටේ සංවර්ධනයට සුවිශාල දායකත්වයක් ලබා දෙන මේ ජනතාව කාලයක් තිස්සේ තමන් මුහුණ පාලා ඉන්න මේ ගැටලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මට ඉදිරිපත් කළේ මෙන්න මේ විදිහටයි. ලෝහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා මම එනකොටම එක ප්‍රශ්නයක් විසඳපු එක මේ පාර සහ බස් රථය. ඉතින් පාර දැනට හදලා තියෙනවා මං හිතන්නේ ඒක තවත් කාපට් දාලා දෙපැත්ත හරි ගස්සන්නට අපේ ප්‍රේමසිරි ලේකම්තුමා ඉන්නවා ඒ ඉතුරු ටිකත් හදනව නේද? කාපට් කරලා කරන්න තියෙන සක කිලෝමීටර් 33ක් තියෙන මේ පාර. ඔව්. දැන් මාසකට ඉතර ඉස්සෙල්ලා තමයි මේක පටන් ගත්තේ අපේ අමාත්‍යතුමා ඇවිල්ලා. එතකොටදී විච්ච තත්ත්වේ ඩාක්ම අබලන්ස මේක පැය 2කමාරක් 2:45ක් විතර ගිය අතන ඉඳලා එන්න දැන් පැය 1කමාරකට වගේ කාලෙකදී එන්න පුළුවන්. නමුත් මේක ආපු ටික ස්කෝලේ ගාව ඉඳලා ආපු කොටසයි තව කිලෝමීටර් 6ක් විතරයි තියෙනව සර්. මීටර් 2.4යි තියෙන්නේ ඒක පළල. ඉතර පළල් කරලා මුළු පාරම කාපට් කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ත්‍රුටිකත් බලලා හදලා දෙන්න
මේ පාසලත් පොඩි පාසලක් ඒ වගේම කයිකාවල පාසලට මම ගියා මම හිතන්නේ කයිකාවල පාසලේදී ඒ දරුවෝ කිව්වේ 1 සිට 11 විතරයි තියෙන්නේ උසස් පෙළ ඉගෙන ගන්න ඇතැම්ම විශාල ප්‍රමාණයක් ඈතට යන්න ඕන ඉතින් ඒකේ ඒ උසස් පෙළ දක්වා පන්ති ලබා දෙන්න කියලා ඉල්ලුවා මේ පළාතටම මම හිතන්නේ අධ්‍යාපන ලේකම්තුමා ඉන්නවා ඒක කළ දෙන්න පුළුවන් නේද දැන් මේකේ ළමයි 103 දෙනෙක් ඉන්නවා මෙතෙන්ට ද්විතීක පාසලක කෙනෙක් ඒ ලෙවල් දෙනකොට මේ ළමයින්ට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කරන්න පුළුවන් රැකියාවක් හිමි වෙන මේ ශේෂ්ඨ තුන අලලා මෙහි තියෙන කෘෂිකර්මාන්තය කියන්නේ ඇග්‍රිකල්චරල් ඉකොනොමික්ස් සස්ටේනබල් ඇග්‍රිකල්චර් ජියෝග්‍රෆි ඊට පස්සේ තොරතුරු තාක්ෂණය අන්න ඒ වගේ උසස් පෙළ අනිත් එක තමයි හොස්පිටල් ටියන් ටුවරිසම් ඇන් හොස්පිටල් මැනේජ්මන්ට් කියන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඒව තමයි මගේ කල්පනාව හැටියට අපි උසස් පෙළට මේ ළමයින්ට කරන්න ඕනේ අපි ඒ ලෙවල් පන්තියේ පටන් ගන්නවා සර් ක්‍රීඩා ක්‍රීඩා සර් දැන් මම මේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමත් එක්ක කතා කරා එතුමා ඉන්නවා එතුමා ක්‍රීඩා පිටි අවශ්‍ය නම් ක්‍රීඩා පිටි ඒ වගේම ක්‍රීඩා සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා නම් ඒවත් ලබා දෙන්න කිව්වා ක්‍රීඩා පිටියයි තව බිල්ඩින් එකකුයි අපි හදලා දෙන්නම් හමුදාවේ හොඳයි සර් කිව්වා හමුදාවේ අය ඉන්නවනේ එතෙන්ට මං කිව්වා හෙටම ඇවිල්ලා එක හදලා දෙන්න කියලා අපි කයිකාවලදී කියපු දෙයක් තමයි වෛද්‍යවරේ නැති එක දැන් මං හිතන්නේ ප්‍රාථමික වද ඒකකයක් තියෙන එතනට වෛද්‍යවරයෙක් එන්න ඕන නේද ඊළඟ ලිස්ට් එකෙන් ඒකට වෛද්‍යවරයෙක් නෑ ඒ වන්දලි සූදානම් කරලා තියෙනවා මොකද හුඟක් දුරයිනේ මෙහි ඉතින් ඒගොල්ලන්ට හුඟක් මන්ටම දෙන්න මාර්තු වෙනකොට දෙන්න පුළුවන් මාර්තු තමයි ඊළඟ ලිස්ට් එක අවුට් වෙන්න තියෙන්නේ එතකොට මෙහාට එක්කෙනෙක් දෙන්න උඩ දුම්බර රෝහලට මේ PCR යන්ත්‍රයක් ලබා දෙන්න කියලා මම ඉතාමත්ම ගෞරවණීයවතුමාගේ ඉල්ලා සිටිනවා නෑ දැන් එන්නත දෙන්නේ ඊළඟට වැක්සින් එකට ඉස්සෙල්ලා එන්නත දුන්නාම PCR ඕනේ හැමෝටම දැන් එන්නත දෙනවා බය වෙන්න එපා ජනාධිපතිතුමා තෙල් දෙනිය රෝහලට අපි එකක් ලබා දෙනවා ඒ කියන්නේ මේකට ළඟ රෝහලක් ඒක වගකීමේතු හැම පාර්ශ්වයක්ම එක මිටට එක පෙළට තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරනවා නම් මේ රටට හොඳ කල දවසක් උදා වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනා දිරිමත් කරන ජනපති ගම සමග පිළිසඳර 11 වෙනි වැඩසටහනින් අපි ලබන සිනුසුරාදාත් මුණගැහෙමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ විදිහට ගමින් ගමට ගිහිල්ලා ඒ ජනතාවගේ ප්‍රශ්න ගමේ ඉඳලම විසඳනකොට ඒ ගන්න තීරණයන් තවත් ශක්තිමත් කරලා ක්ෂණිකවම විසඳුම් ලබලා දෙන්න සම්බන්ධීකරණ අණු කමිටු පහක් උත්පිහිටවන්න පියවර අරන් තියෙනවා. අරලියකහ මන්දිරයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ජාතික මට්ටමින් විසඳිය යුතු සංවර්ධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම අණු කමිටු පිහිටවීම සිදු කළ බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වැසල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික ජීවනෝපාය යටිතල පහසුකම් සමාජ යටිතල පහසුකම් මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන ලෙස එම කමිටු නම් කර තිබෙනවා කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ද ඊට ඇතුළත් ගම සමග පිළිසඳර තුළින් වැඩසමක යලිකමට වැඩසටහනට අදාළව දැනට පත් කර ඇති ග්‍රාමීය කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් විසඳාගත නොහැකි ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ වලින් විසඳිය යුතු ගැටලු විසඳීම මෙම ජාතික සම්බන්ධීකරණ කමිටුව තුළින් අපේක්ෂා කරනවා කෘෂිකර්ම අනු කමිටුවේ සභාපතිත්වය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දරන අතර ජීවනෝපාය කමිටුවේ සභාපතිත්වයට පත් කර ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතායි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යටිතල පහසුකම් අනු කමිටුවේ සභාපතිත්වය දරන අතර අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා සමාජ යටිතල පහසුකම් කමිටුවේ සභාපති ලෙස පත් කර තිබෙනවා මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනු කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි විමල් වීරවංශ අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පවතින බව කියන මත ගැටුම පිළිබඳ මේ දිනවල දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා ඒ ගැටුමේ ඇත්ත නැත්ත කොහොම වුණත් මේ අරුබුදයට මුහුණ දීලා ඉන්න විමල් වීරවංශ ඇමතිවරයාට අද අගමැතිතුමාව මුණ ගැහුණා ඔස්රිහාන් ඒ හමුව සිද්ධ වුණේ විමල් වීරවංශ ඇමතිවරයා පටන් අරන් තියෙන මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය විවෘත කරන්න ආපු වෙලාවේදී මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ව්‍යවසායකින් නගා සිටුවීම අරමුණු කරගෙන පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා ඒත් එක්කම නිශාන්ති මේ උත්සවෙන් පස්සේ විමල් වීරවංශ ඇමතිවරයා
තවත් ප්‍රදර්ශනයකට ගියා. හැබැයි ප්‍රදර්ශනයට යන්න වුණේ ශාන්ති කර්මයකටත් මුහුණ දීගෙන. එතනදී වීරවංශ ඇමතිවරයාට කාගෙන් බේරුණත් මාධ්‍ය වේදීන්ගෙන් නම් බේරෙන්න එච්චර ලේසි වුණේ නැහැ. ඒ වගේම තමයි ශ්‍රීහාන් මේ දවස්වල පොහොට්ටුවයි විමල් වීරවංශ මහත්මයයි අතර ඇති වෙලා තියෙන අරබුද වලින් බේරෙන්න මේ ශාන්ති කර්මයේ තිබ්බද කියලා ගොඩක් දෙනෙක් කතා වෙනවා. කෙසේ වෙතත් එම ස්ථානයේදී මාතිවේදීන් අමාත්‍යවරයාගෙන් පවතින අර්බුදය සම්බන්ධයෙන් අදත් ප්‍රශ්න කර සිටියා. අගමැතිතුමා සුදුසිලි කතාවක් දැක්ක අපි කනට ගල්ල මොනවද කිව්වේ? ඔබතුමාගේ තරහ මරා ඔක්කොම ඉවරද කොහොමද? අගමැතිතුමත් එක මොන තරහද? කවුද කියන්නේ එහෙම? නෑ කවුරුත් කියන්නේ නෑ. කියන්නේ කොහොමද දැන් අගමැතිතුමා මොනකද කිව්වේ ඔබතුමාට? අගමැතිතුමා මට කියපුවා මාධ්‍යට කියලා හරියන්නේ නෑ. නෑ අපි දැක්ක අගමැතිතුමා ඔබතුමාත් එක්ක විශාල අගමැතිතුමා මාත් එක්ක එහෙම කතා කරන්නේ දැන් කොච්චර කල් ඉඳන්ද? පොහොට්ටුවෙන් පොඩි චෝදනාවක් කියලා කරන්නේ ඔබතුමාට. ඒකට හොඳම උත්තරයක් අද ලැබුණේ කියන්නේ. චෝදනා හම් බික්කවේ කම්මව බදාපි. හැබැයි අමතුම අයියා කිව්වා මන්ත්‍රීවරු ඕනේ නම් අපිට 150ක් ඉන්නවත් කිව්වා. අනේ ඔය පොඩි ළමයි කියනවට මම උත්තර දෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කීපයකදීද පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් දැක්වුවා. හින්ද රාජපක්ෂ කියන පුද්ගලයා නැත්තම් ඔය පොහොට්ටුවක් ඇත්තෙත් නෑ. අද මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා ඔතනින් අයින් වෙච්ච දවසක ඔය කණ්ඩායම හොයා ගන්නවත් නැතිලු. ඒ කියන්නේ පොහොට්ටුව ඔතනින් ඉවරයි. මොකද ඔය හැමදේම නදාපවතින්නේ ඔහු නිසා. ඒක කටිර අමතක වෙලා තියෙනවා. විමල් රාජමැතිතුමා මොකද්ද කිව්වේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තනතුරක් ලබා දෙන්නුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඒ ඉහෙළම තැන තියලා කියලා. ඒකේ වැරද්දක් නෑ නේ. අපි මේ විපක්ෂින දෙනත් අපි පිළිගන්නවා. ඒක එහෙම විය යුතුයි කියලා. විමල් රාජමැතිතුමා ගැන මේ කරන ප්‍රකාශය ඇත්තරම කනගා ටුයි. හැබැයි තින් කවදාරි දවසක මල්ලි රාජ මැතිතුමා අපි සියලු දෙනා ඉන්න කඳවුරකට එනවා එනවාමයි මතක තියාගන්න හතුර හතුර නේද කොටියා කියන්නේ අර කැලේ මාරුනට පුළිය රැස්ෙන්නේ නැහැ කියලා. ඒ වගේම රාජපක්ෂලට ගහන්න කිසි රාජපක්ෂකට ගහන්න අපේ පක්ෂය අපි ඉඳන්නේ නැහැ කියන එක මම දමුන්දාසන මතක් කරලා. අයියට පංගුවක් කැමති පංගුවක් මල්ලිට කැමති මල්ලිට කැමති අයියා මේ පවුලක් කරන්න හදනවා. මේ මොන විහිදුවක්ද? ජාතියන්තරයට තෝනේ එක ප්‍රේමදාසරත් ඕනේ එක දිසානාගරත් ඕනේ එක සුහන්විරණහලත් ඕනේ එක කොටියලත් ඕනේ එක ඒක කඩින දෙන්න බෑනේ. විපක්ෂේ හිතාගෙන ඉන්නවනම් විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂ නායකතුමාගේ ගෝල බාලයෝ අපේ පක්ෂය ඇතුලේ අර්බුදයක් ඇති කරන්න ඒක දවල් දකින හිණියක් හැටියටයි මම දකින්නේ. විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයත් එක්ක ඒ විසික්කුනේ පොඩි එක ගිනි පුපුරක් විතරයි. මේ ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් දීග කෑවට තව ඇවිලි ඇවිලි පත්තු ඇවි තව දරකොට රාශියක් තියනවා කියන එකත් අපිට පේනවා. අභ්‍යන්තරයේ තිබෙන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය. පළක් පක්ෂවල නැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික සංවිධානය. ඒකේ යටතේ ඉන්න විශාල පිරිසක්. ඒ පිරිසව කටවල් වහන්න අපි සූදානම් නැහැ. දැන් අවුරුද්දක් ගිහිලා දැන් ආණ්ඩුව ඇතුළෙම ලොකු කිපිරීමක් ඇති වෙලා තියෙනවා වගේ පේන්නේ. ඒක රටේ ස්ථාවරභාවයටත් බලපාන. මතවාදී ගැටුම් තියෙනවා. මොකද්ද මතවාදී ගැටුම? 69 ලක්ෂ ජනවරමේ අභිලාෂ ඉටු කිරීම පිළිබඳ ගැටුම. පෞලකුණත් නොනෑයි මහත්තය අතර ගැටුමක් තියෙනවානේ. මේකට කියන්නේ මිතුරු ප්‍රතිවිරෝධ. සතුරන්ට සතුටු වෙන්න, සතුරන්ට වාසි වෙන්න, සතුරන්ට නිකන් පොඩි ජොලි ගන්න අවස්ථාවක් අපි දෙන්නේ නැහැ. 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 69 ලක්ෂ ජනවරම පරිපූර්ණත්වයට පත් කිරීමෙන් තොරව අපි මේ ගමන කඩාකප්පල් කරන්න දෙස් විදෙස් සතුරන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒක සහතිකයි. අංගොඩ ලොක්කා කියලා නමක් පටබැඳිලා තියෙන අපරාධ ගණනාවකටම චෝදනා ලැබලා තියෙන පුද්ගලයා පසුගිය කාලේ ඉන්දියාවට පැනලා ගියා. ඒ අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මැරුණා කියලා වාර්තා වුණා. හැබැයි මැරුණේ අංගොඩ ලොක්කාමද කියලා හරියට තහවුරු කරගන්න ඔහුගේ මවගේත් සහෝදරයගේත් ලේ සැම්පල් DNA පරීක්ෂාවකට ඉන්දියාවට යවන්න අධිකරණයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. 2017 වසරේ පෙබරවාරි 27 වනදා කලුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා රැඳවුවන් 5 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සිදු වී අංගොඩ ලොක්කාගේ මෙහෙයවීම මතයි. සිදියට අදාළ සැකකරුවන් 21 දෙනෙකු අතරඟුටගෙනු අතර අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නැමැත්තා රටින් පලා ගොස් තිබුණා. ඔහු ඉන්දියාවේ රැඳී සිටියේදී මිය ගිය බවටයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව මරණය තහවුරු කර ගැනීම සඳහා ළඟම ආතින් දෙදෙනෙකුගේ DNA සැම්පල ලබා දෙන ලෙස ඉන්දියා බලධාරීන් ඉල්ලීමක් කර තිබුණා.
මෙතර මෝටර් රථවලින් ගලවන ලද පැති කණ්ණාඩි යුගල 16ක් සමග සැකකරුවෙකු දෙමඩුගොඩ පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පාපැදියකින් මෙම පැති කණ්ණාඩි රැගෙන යමින් තිබූ අතර සැකකරුව මත්කුඩුවලට තදින් මැබැහිවෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණේ. මොහු නවත ඇති මෝටර් රථවල සහ යතුරුපැදිවල පැති කණ්ණාඩි සොරකම් කිරීම සිදු කර තිබෙනවා. බස්නාහිර පළාතේ වරෙන්තුකරුවන් අත්අරංගුවට ගැනීමේ මෙහෙයුමක් අදාළුවෙම 2 සිට 6 දක්වා ක්‍රියාවට නැඟුණා. මෙහිදී වරෙන්තුකරුවන් 7 දෙනෙකු අත්අරංගුවට ගැනෙනු අතර නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ විදේශ දුම්බැටි, නීති විරෝධී මත්පැන් හා හෙරොයින් සමග තවත් 7 දෙනෙකු අත්අරංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි මෙහෙයුම් කටයුතු සිදු කෙරුණේ. අපේ රටෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතින්ගේ ගන්න 74000 සීමාව ඉක්මවලා ගියා. කොරෝනාවට ගොදුරුණු තවත් 428 දෙනෙක් අද දවසේ හඳුනාගනිද්දී 847 දෙනෙකු සුවය ලැබලා රෝහල් වලින් පිට වෙලා ගියා. ඒ වගේමයි ශ්‍රීහාන් ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙහෙම වෙද්දී ලෝක තත්ත්වය තවත් දරුණු වෙලා තියෙනවා. ලෝකයේ අනෙක් රටවල මුළු කොරෝනා රෝගීන් ගණන මේ වෙනකොට 10 කෝටි 87 ලක්ෂයක් ඉක්මවලා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් 23 ලක්ෂ 94000ක් ඉක්මවලා ගිහින්. දිනෙදිත් අපේ රටේ කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 940 දෙනෙක් එකතු වුණා. ඊයේ දිනේ වැඩිම පිරිසක් වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනේට පමණක් 278ක්. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 261 දෙනෙක් ඊයේ දිනේදී හඳුනාගත්තා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයෙනුත් ආසාදිතයන් 88 දෙනෙක් ඊයේ දිනේ තුල පමණක් හඳුනාගත්තා. අපි සෝදානම් අද දිනේදීත් COVID-19 වෛරසයෙන් නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනෙන්නට. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 74484ක්. ඒ අතරින් 6269 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පුද්ගලින් 639 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර අද දිනේ සුවය ලැබූ 847 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 67831ක්. ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වුණා. කොටකල පදිංචි 63 හැවිරිදි පුද්ගලෙක්, මතුකම පදිංචි 79 හැවිරිදි පුද්ගලෙක්, කොටහෙන පදිංචි 69 හැවිරිදි පුද්ගලෙක් මෙන්ම කොළඹ 8 පදිංචි 59 හැවිරිදි පුද්ගලෙක් හා කොළඹ 12 පදිංචි 49 හැවිරිදි පුද්ගලෙකු මෙසේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගියා. ඉන්දසිය 37 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර සෙසු 147 දෙනා කාන්තාවන් වනවා. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 92ක් තුල පුද්ගලින් 9030 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ වෙමින් සිටින අතර ඊයේ දිනය තුල මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15543ක්. කොරෝනා මර්ධනයට ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නද මෙවන විට පුද්ගලින් 179197 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. එංගලන්තයේ විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා පහුගිය කාලය තුල. ඒ වගේම විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් අද වෙන විට ඔවුන් සංචරණ සීමාවන් සහ එන්නත ලබා දීම මගින් මේ තත්ත්වය පාලනය කරගෙන තියෙනවා. අපි ඒ නිසා දැනට එන්නත ලබා දීමට කටයුතු කරගෙන යනවා. එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බවක් පෙනෙනවා සමහර උදවිය. නමුත් ඇත්තටම එන්නත ගැනීම තමයි මේ රෝගයේ මේ වෙලාවේ තියෙන හොඳම ආරක්ෂාව. ලෝපුරා මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,87,27,015ක්, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23,94,018ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පසුගිය පැය 24ක කාලය තුල ලෝපුරා කොරෝනා මරණ 12,353ක් සිදුව තිබෙනවා. එමෙන්ම එම කාලය තුලදී හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 4,23,172ක්. ඇමරිකාවේ පැය 24ක් තුල හමු ආසාදිතින් සංඛ්‍යාව 1,288ක් වනවා. එම කාලය තුලදී කොරෝනා මරණ 298ක් එරට සිදු වුණා. පැය 24ක් තුල බ්‍රසීලයෙන් හමු ආසාදිතින් සංඛ්‍යාව 49,396ක් වනවා. ඒ අනුව කොරෝනා මරණ 1,204ක් සිදු වුණා. බ්‍රිතාන්‍යෙන් පැය 24ක් තුල ආසාදිතින් 15,144 දෙනෙකු හමු වෙද්දී මරණ 758ක් සිදුව තිබෙනවා.
ඉන්දියාවෙන් අලුතින් ආසාදිතින් 12137 දෙනෙකු හඳුනා ගනිද්දී මරණ 104ක් සිදු වුණා. රුසියාවේ 24ක් තුල ආසාදිතින් 15089 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 507ක් සිදු වූ බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. දැන් මේ රෝගින් ගාන මෙහෙම යම් අඩුවක් සිද්ධ වුණාට තාමත් අපිට ලෝකේ පුරා සිද්ධ වෙන මරණ ගාන දවසින් දවස වැඩි වෙමින් තමයි තියෙන්නේ. ඊයේ දවස්වල වාර්තා වුණේ මේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක ගණිතඥයන් කණ්ඩායමක් විසින් කරපු සොයා බැලීමක මුළු ලෝකෙම මේ වෙනකොට ව්‍යාප්ත වෙන සහ සැරිසරන කොවිඩ් අංශු වෛරස් පාටිකල් සියල්ල එකතු කළාම සෝඩා මිලිලීටර් 300ක වගේ තියෙන කෑන් එකක් ඇතුළට දාන්න පුළුවන්. මිලියන ගාණක් මරණ සිද්ධ කරන්න, කෝටි ගාණක් රෝගීන් වාර්තා වෙන තැනට ගමන් කරන්න මේ වෛරසයේ තියෙන ප්‍රබලතාවය විකෘති වෙමින් ඉදිරියට ගමන් කරන්න තියෙන හැකියාවත් එක්ක අපේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා තමයි ලංකාව විදිහට වගකීමක් තියෙනවා බලධාරීන්ට මේ පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් ඉස්සරහට යන්න. කොරෝනා මර්ධනය කිරීමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේවන විටත් යොහුසුලුව කටයුතු කරනවා. කොරෝනා එන්නත් කරණයත් මේවන විට සිදු වෙනවා. අපේ යුතුයකම හා වගකීමත් සෞඛ්‍ය ආරක්ෂිතව සිටමින් මේ කොරෝනා වෛරසය බට්ටු කිරීමට එකතු වීමයි. ඉතින් අපි සෞඛ්‍ය ආරක්ෂිත වෙමු. කොරෝනා වෛරසය අපේ රටින් තුරන් කරමු. ශාන්ති, අද අමතක නැති මතක තුලින් අපි අපූර්ව පුද්ගලයෙක් සොයාගෙන ගියා. මේ පුද්ගලයා ක්ෂේත්‍ර තුනකට සම්බන්ධ අපේ රටේ ප්‍රවීණතම නිර්මාණකරුවෙක්. ඔස්රිහන්. ඒ සුවිශේෂී නිර්මාණකරුවාගෙන අමතක කරන්න බැරි මතකයන් කියන්න ගයන් ඇල්ලේගොඩ සූදානමින් ඉන්නවා. අමතක නැති මතක තුලින් අද අපි ඔබට කියන්නේ කලාවට සම්බන්ධ පුද්ගලෙක් පිළිබඳවයි. මොහු කලාවට පිවිසෙන්නේ චිත්‍ර ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ මොහු ඡායාරූප ශිල්පියෙක් බවට පත් වෙනවා. ඊටත් පස්සේ මොහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙනවා. දීගොඩ ගමගේ සෝමපාල හෙවත් දීග සෝමපාල නම් වූ ඒ ප්‍රවීණ නිර්මාණ ශිල්පියා පිළිබඳවයි අද අමතක නැති මතක විශේෂාංගයෙන් ඔබට කියන්නේ. එක්දහස් නවසය හතලිස් පහවසරේ දෙසැම්බර් 11 වනදා රජරට පුරවරයේදී උපත ලැබූ දීඝ සෝමපාල නම් ඔහු කුඩා කාලයේ සිටම කලාවට දැක්වූයේ සුවිශේෂී හැකියාවක්. තමන් ගෙවූ දුෂ්කර ජීවිතය තමන්ගේම ගුරුවරයා කරගත් මේ නිර්මාණකරුවා පාසල් අවදියේ සිටම චිත්‍ර ශිල්පයට උපන්හපණෙක්. තමන්ටම උරුම වූ සබාධම චිත්‍රයට නගමින් කලාවට පිවිසෙන මේ දීඝ සෝමපාලයන් ඇතැම් විට වෙනත් නම් වලින්ද හඳුන්වනවා. මම ඉන්දියාවේ හිටපු කාලේ මට කතා කරේ හැමෝම දිගාසෝ කියන. පිකාසෝ වගේ දිගාසෝ වෙන්න කියන මට එහෙදි දුන්නා. නමුත් මේ ඉන්දියාවට ගියොත් අදත් මාව දන්නේ දිගාසෝ කියලා. නමුත් දැන් මෙහෙ ලංකාවේ දන්නේ දීඝසෝමපාල කියලා. චිත්‍ර ශිල්පියෙකු ලෙස ගමන් මඟ ආරම්භ වූ ඔහුගේ ඊළඟ නවාතැන වන්නේ ඡායාරූප ශිල්පියයි. ප්‍රවීණයන් බොහෝ දෙනෙකුගේ ගුරුහරුකම් තුලින් මෙරට සිටින ප්‍රවීණතම ඡායාරූප ශිල්පියෙකු වන්නට ඔහුට හැකියාව උදා වුණා. ඡායාරූපයේ ශිල්පයක් විතරක් නෙමෙයි ඒක කලාවක් බවට ඉගෙන ගන්න උපකාර කරපු අමතක නොවනම පුජ්‍යයා තමයි ශ්‍රේෂ්ඨයා තමයි ලාල් නැගුණ මහත්තයා. ලාල් නැගුණ මහත්තයාගේ තාත්තා විල්සන් නැගුණ මහත්තයා මම තාම ඇහෙන් දැක නැහැ ෆොටෝ එකකින් තමයි දැකලා තියෙන්නේ. නමුත් ඒ ආభాෂය තමයි මේ මෙතෙක් දුරට ඇවිල්ලා තියෙන්නේ. මම ඡායාරූපකරණේ යන්න ඕන දැන් ඒ කියන්නේ සම්මානෙට පාත්‍ර වෙන්න ඕන දැන් ඒවා හිතලා ෆොටෝ ගන්න ඉගෙනුනේ ඇත්තටම ලාල් සර් තමයි. විජය කුමාරතුංග මහත්තයා මේ හිතුවේ නැහැ මේ පින්තූරයක් ගන්න ගියම අර තියලා නිකන් ගනි කියලා. මම එනකොට හරි ගස්සට තිබ්බා පසුබිම. හා මේ තියෙන හොඳ වැඩක් නේ මේක කියලා ඇවිල්ලා වාඩි වුණේ. බොහොම ප්‍රීතිය මම අර සිතාරේක අතට දුන්නා. මට හරි ආස හිතුණා. කොහොමම ධම්මජාගඩ මහත්තයාගේ අභාවය වෙනාවේ පාරේ එනවා මම දැක්ක. මම වාහනේ ඉස්සරහා ඉඳගෙන හිටියේ. මෙහෙම ඉස්සරහට එනකොට මට කාර් එක ඇතුලේ ඉඳගෙන මට පින්තූරේ පෙන්නනවා. මෙහෙම අති මෙහෙම කරලා මම ගවා මෙහෙම කළා. මම දුර පෙන්නවා ළඟදීම දෙනවා කියලා. දැන් ඒ ඉන්නකොට තමයි ඒක කියලා 10 14 කියන මෙන්න මේ අනුස්සව ඝාතනය කරා.
එතනින් පසු මොහුගේ ඊළඟ ඉලක්කය වන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයයි 1990 වසරේ කොන්ත්‍රාත්ව නම් ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කරන දීඝ සෝමපාලයන් රිදී ඉට්ටංකරය ගැහණු කවුරුද හයවන පටුමඟ හිම කැටයම් දේදුණු පාලම ඇතුළු ටෙලිනාට්‍ය රැසක් ප්‍රේක්ෂක සහෘදයාට එක් කිරීමට සමත් වුණා එක්තරා පමණකට දුරස්ත වෙලා බලනකොට මට තේරෙන දෙයක් තියෙනවා මේ සියලුම අලුතෙන් එන නිර්මාණකරුවෝ මේ වාණිජත්වයට කොටු වෙලා ඉන්න නිසා වාණිජත්වය ග්‍රහණය කරන්න යාම නිසා ඒගොල්ලෝ වැරදි තැනින් අල්ලගෙන තියෙනවා මේක දැන් ඔය අපේ ඔය කීප දෙනෙක්ම කරනවා නේ ඉතාලම ලස්සන වැඩ කරනවා ඔය දැන් ආනන්ද අබේ නායක ඔය සුදත් රෝහණ ඔය ආදී වශයෙන් ගත්තාම ඔය ප්‍රසන්න විතාන කියන ඔය සිනමාකරණයේ ටෙලිනාට්‍යකරණයේ දෙකේම ඉතාලම හොඳ තැන්වල ඉන්න කට්ටිය මේ දැන් මම විශ්වාස කරන එකම දේ තමයි මේ වාණිජකරණයේ නාට්‍ය විකුණා ගැනීම අභිප්‍රායෙන් මේ වැරදි තැනට වැටුණා මේ ගහගෙන යන්නේ මඩවලවල් වලට කියලා මගේ විශ්වාසය අංශභාග රෝගයට ගොදුරු වීම නිසා කොයිතරම් පීඩාවට ලක් වුණත් තවමත් ඔහුගේ සිතේ රැඳිලා තියෙන්නේ කලාව පිළිබඳවමයි ජීවිතේ මට මේ මෙහෙම රෝගියක් හැදීම දැන් අවුරුදු 8ක් මගේ මේ දෙදෙත් එක්ක මම ඉන්නවා ඉතින් මම හිතන මේක එක්තරා විදිහක ආශිර්වාදයක් කියලා මම ධර්මයට ගොඩාක් නැඹුරු වුණේ මේ අසනීපෙන් පස්සේ පෙර දැන සිට විද්‍යාවේ දේවල් මාදි කියලා හිතෙන්නේ දැන් මේකත් එක්ක තමයි යම් කිසි පිනක් මතුවේද මම නැවත මේ මේ මේව පණ ගැහිලා ආවත් මම හොඳ නිර්මාණ කිරීමේ හැකියාවක් මාගාව තියෙන හොඳ ඡායාරූපත් මගේ ඇතුලේ තියෙනවා මේ ලාල්සර්ට වින් සිද්දෙන් ඒ රසය මගේ තාම තියෙනවා ඒවා තවත් දියුණු වෙලක් තියෙනවා මේ මේකෙන් ගොඩ ගිය දවසකට ඉතින් කරලා බලන්න මම උත්සාහ කරනවා සිය ජීවන ගමනේ 75 වන විය පසු කරමින් සිටින දීඝසෝම පාලනම් වූ මේ සුවිශේෂී නිර්මාණකරුවා අද වන විට මාළඹේ නගරයේ පිහිටි තම නිවසට වී ජීවිතය ගත කරනවා ශේත්‍ර කිහිපයක් ඔස්සේ මෙරට කලාවට සිදු කළ අපමණ මෙහෙවර වෙනුවෙන් දීඝසෝම පාලනම් ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අපි මෙසේ ගෞරවය පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා බෙදහස් කලා සංධානය දෙපන්දවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න මේ සමගින් ස්වාධීන රූපවාහිනී සව සහායතිය ප්‍රධාන සිංහල පත්විකාශය නිමාවට පත් වෙනවා අපගේ මේ ළඟ ප්‍රධාන පත්විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්නේ